Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද සන්ඩේ දවසක් අපි අපේ වීකෙන්ඩ් ස්ටේකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතුවා මේ වීකෙන්ඩ් එකේ මේ ස්ටේකේෂන් එක vlog එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඉතින් එතකොට මේ vlog එක අතරතුරේදී මම හිතුවා තව දෙයක් කරන්න. ඒ තමයි පොඩි Q&A එකක්. මොකද කිව්වොත් ගොඩක් අය මගෙන් එක එක ප්‍රශ්න අහලා කලින් වීඩියෝස් වල කමෙන්ට්ස් දාලා තිබ්බනේ. ඉතින් ඒ වගේම මම කියලා දෙනවා Instagram එකේ කිව්වොත් මට ගොඩක් messages එනවා එක එක ප්‍රශ්න අහලා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ vlog එක අතරතුර පොඩි Q&A session එකකුත් කරනවා කියලා. ඉතින් ඒක නිසා දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න මම Q&A එකෙන් ඔයාලා අහපු ප්‍රශ්න වලටත් උත්තර දෙනවා. තව ඉස්සරහට තව ටික දවසකින් proper Q&A එකක් කරනවා. මේක පොඩි එකක් විතරයි. ඒ කියන්නේ ළඟදිම අහපු ප්‍රශ්න කීපයක් මම එකතු කරලා මේ වීඩියෝ එක මැදදී ඔයාලත් එක්ක ෂෙයා කරනවා ඒවට answers මොනවද කියලා. ඉතින් අද Sunday කියලා මම කිව්වනේ. ඊයේ තමයි අපි මෙහෙ ආවේ. අපි අද ඉන්නේ Grandwell Hotel Colombo. ඊයේ දෙකට විතර අපි check-in වුණා. ඉතින් check-in වෙලා ඊට පස්සේ අපි 3 o'clock අපිට තිබුණා හයිටි එකක් අපි රිසර්වේෂන් එකක් දාලා තිබ්බා. අපි ඒ හයිටි එක කියන්නේ මේ හෝටල් එකේම තමයි හයිටි එක තිබුණේ. ඉතින් අපි ඒකට ගියා කොමඩි. ඒකට මේ ලෑස්ති වෙලා යනකොට ටිකක් වෙලා ගිය නිසා ඉතා crowded. ඉතින් ඒක නිසා මට එහෙම හරියට ලොකුවට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ කොහොමරි හවසට පොඩ්ඩක් pool එකට යනවා කියලා හිතුවට බැස්සා. ඉතින් බැස්ස නිසා pool එකට යන්න බෑනේ. මේ අකුණුත් ගන්න බයයි. ඉතින් ඒක නිසා ගියා. ඊට පස්සේ කොහොමරි රෑ වෙලා මගේ යාළුවෙක් ආවා මාව බලන්න. ගොඩක් කාලෙකින් මට හම්බෙන්න බැරි වුණා යාළුවෙක්. ඉතින් ඒකත් කරලා කොහොමරි ඊට පස්සේ අද උදේ දැන් breakfast උත් අරගෙන තමයි මම දැන් මේ වීඩියෝ එක මේ shoot කරන්නේ. මම දැන් ෂෙයා කරන්න මොකද වුණේ කියලා අපි ආවට පස්සේ. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මේ එතකොට සැටර්ඩේ. දැන් අපි හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කිව්වා වගේම මං හිතුවා අද මේ vlog එක අතරෙම පොඩි Q&A session එකක් කරන්න. මොකද ඒකත් ගොඩක් අය request කරලා තිබුණ නිසා. මම වීඩියෝ එක මැදදී සරන් සරේ ඔයාලා මගෙන් කලින් වීඩියෝස් වල කමෙන්ට්ස් දාලා හරි එහෙම නැත්නම් Instagram එකේ හරි අහුව ප්‍රශ්න ගොඩක් ඒවට මම පුළුවන් විදිහට අද උත්තර දෙනවා. ඒ නිසා skip කරන්නේ නැතුව දිගටම බලාගෙන ඉන්න. ඉතින් මේ questions ඔයාලා අහුව එක වගේ ප්‍රශ්න එකතු කරලා තමයි තියන්නේ. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් check-in වුණාට පස්සේ අපි room එක හොයාගෙන ආවා. එහෙනම් මුලින්ම room 2 එක බලලා ඉමු. අපි කලිනුත් මේ හොටෙල් එකේ දෙපාරක් වගේ ස්ටේකේෂන්ස් වලට ඇවිත් තියෙනවා. මම මේ හොටෙල් එකට පුදුම විදියට ආස. මොකද කිව්වොත් මෙතන view එක මානව ලස්සනයි. මං කොලඹ වල තියෙන කිසිම හොටෙල් එකක මෙච්චර ලස්සන view එකක් හිතන්නේ තියෙනවා කියලා. මානව ලස්සනයි මෙතන ස්පෙෂලි මේ roof top එකේ pool එකේ ඉඳලා තියෙන view එක හැම මානව ලස්සනයි sunset එකත් එක්ක. එහෙනම් අපි දැන් room 2 එක බලලා ඉමු. මා සමගින් මා දෙස බලා ආදරය දැනෙයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනෙවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඊට පස්සේ ඉක්මනට වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගෙන දැන් මේ හයිටි එකට තමයි යන්නේ. දැන් ගොඩක් ලේට් වෙලා තියෙන්නේ. 3ට පටන් ගන්න හයිටි එක දැන් 3යි කාලයි. ඉතින් රූම් එකට වගේම රෙස්ටුරන්ට් එකටත් මානව ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉතින් කොහොමත් මම මුහුදට කොහොමත් කැමති කෙනෙක් නේ. ඉතින් ඒ නිසා තමයි මෙහෙම පිස්සුවෙන් වගේ videos ගොඩක් අරගෙන තියෙන්නේ. ඉතින් දැන් එහෙනම් කන ගමන් අපි අපේ Q&A session එකට යමු. Question number 1 University and course. ඉතින් මං higher studies කරන්නේ කොහෙද මම මොනවද කරන්නේ කියලා අහලා තිබ්බාට මං studies කරන්නේ Faculty of Medicine Rajarhat University. Question number 2 O level and A level results.
ඕලවල්ස්වලට මට තිබේ 9A and A-levels-වලට AAB. ඉතින් මෙතෙන්දි මං කියන්න ඕනේ ඕල්වල් රිසල්ට්ස් කියන එක ලොකුවට අෆෙක්ට් වෙන්නේ නැහැ ඔයාලා මෙඩිසින් සිලෙක්ට් වෙන එකට. ඒක මෙහෙමයි, දැන් ඔයා මොකක් හරි ස්කූල් එකක ඉඳන් තව ස්කූල් එකට සයන්ස් ස්ට්‍රීම් එකකින් A-levels කරන්න යන බලාපොරොත්තු වෙනා නම් ඒක අෆෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැතුව කලින් හිටිය ස්කූල් එකක ඉඳන්ම A-levels කරනවා නම් ඇත්තටම එහෙම ලොකුවට අෆෙක්ට් වෙන්නේ නැහැ. ඔයා A-levels වලට කොච්චර හොඳට වැඩ කරනවද කියන එක තමයි A-level result එකට බලපාන්නේ. නැත්නම් O-level result එක කොච්චර හොඳ එකක් තිබ්බත් A-levels වලට හොඳට වැඩ කරේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. O-levels වලටත් හොඳ result එකක් ගන්න පුළුවන් නම් ගන්න එක ගොඩක් හොඳයි. මම මේක කිව්වේ මොකද සමහර අය O-level results එච්චර හොඳ නැත්නම් දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම මැසේජස් පවා ඇවිත් තියෙනවා මෙඩිසින් යන්න බැරිද වගේ වහලා. ඉතින් එහෙම ඩිමෝටිවේට් වෙන්න එපා කියන තමයි මම ඒක කිව්වේ. Question number 3, school and hometown. ඉතින් මගේ ඉස්කෝලේ girls high school Kandy, මගේ hometown එකත් Kandyම තමයි. Question number 4, ZSCO and medical faculty intake. ඊළඟට තව ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි අපේ යුනි එකට මෙඩිසින් සිලෙක්ට් කරගන්න ZSCO එක and intake එක. මේක ඇත්තටම එහෙම හරියටම කියන්න අමාරුයි, මොකද ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. මම යුනිවර්සිටි සිලෙක්ට් වුණ අවුරුද්දේ all syllabus and new syllabus කියලා දෙකක් තිබ්බනේ. ඉතින් ඒ නිසා ZSCO දෙකකට තමයි ගත්තේ. දැන් අපේ බැජ් එකේ නම් 202ක් වගේ ඉන්නවා. ඉතින් හොඳම විදිහ තමයි හැම අවුරුද්දම UGC එකෙන් පොතක් රිලීස් කරනවා කියලා දන්නවා ඇතිනේ, කට් ඔෆ් මාක්ස් ගැන දාලා. ඉතින් ඒක රිෆර් කරලා ඒඩියා එකක් ගන්න එක තමයි මං හිතන්නේ හොඳම. ඉතින් ඒ ටික කියලා ඉවර වෙනකොට කාලේ ඉවරයි, දැන් ඩෙසර්ට්ස් ගන්න විතරයි තියන්නේ. ඉතින් අපි ඩෙසර්ට්ස් ටික අරගෙන ඇවිල්ලා ඉතුරු ටික කතා කරමු. ඉතුරු Q&A session එක අපි continue කරමු. Question number 5, workout and diet plans. ඉතින් මං වර්කවුට් කරනවද ජිම් යනවද කියලා ඇහුවායට කියන්න තියෙන්නේ නෑ, මං ඇත්තටම පොඩ්ඩක් කම්මැලි ජිම් යන්න වර්කවුට් කරන්න. මේක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඔයාලට පුළුවන් නම් ජිම් යන එක, වර්කවුට් කරන එක, ෆිට්නස් එක මේන්ටේන් කරගන්න එක ගොඩක් හොඳයි කරන එක. ඒ වුණාට ඉතින් මම ගොඩක්ම කන්ට්‍රෝල් කරන්නේ ඩයට් එකෙන්. ඒ කියන්නේ ඒකත් මෙහෙමයි, මට කන්න ඕන වෙලාවට මං කැමති දේවල් මං කනවා. දැන් මේ දැන් උනත් පේනවනේ, මෙහෙම රිලැක්ස් වෙන්න කොහරි ගියාම, වැකේෂන් එකට ගියාම හරි මං කොහොමත් මම කන්න ආස දේවල් මම කනවා. හැබැයි ඊට පස්සේ දවස් කිහිපයක් ජංක් ෆුඩ් වලින් වගේ මං අයින් වෙලා ඉන්නවා. එහෙම ඩයට් ප්ලෑන් එකක් තමයි මට නම් තියෙන්නේ. ඉතින් ඒ නිසා වර්කවුට් ප්ලෑන්ස් ගැන නම් මට ලොකුවට කියන දෙයක් ඇත්තටම මං දන්නේ නැහැ. ඉස්සරහට මං තව ඒ ගැන නොහරි දැනගත්තු ඒ ගැන හොයලා හැම කරන්න ගත්තොත් මම ඒ ගැන අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. Question number 6, study tips. ඉතින් ස්ටඩි ටිප්ස් ගැන අහුවාට මම පොඩි වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එකට කලින් දැම්මේ මම ස්ටඩි බ්ලොග් එකක්. ඒකේ මම ස්ටඩි ටිප්ස් ගැනත් කියනවා. ඉතින් ඒක බලුවේ නැති අයට මම මෙතන උඩින් මේක පින් කරන්න. ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒක චෙක් අවුට් කරලා අයිඩියා එකක් ගන්න. ඉතින් දැන් කාලය ඉවරයි. ඒක නිසා අපි Q&A session එකේ ඉතුරු ටික කන්ටිනියු කරන්නම් ඉස්සරහට. ඉස්සරහට කියන්නේ ගොඩක් විට ඊළඟ දවසේ උදේට මම මේ Q&A session එකේ ඉතුරු ටික කන්ටිනියු කරන්නම් මේ වීඩියෝ එකේම. ඉතින් ඒක නිසා ස්කිප් කරන්න නැතුව දිගටම බලාගෙන ඉන්න. ඉතින් රූම් එකට පොඩක් ගිහිලා ආයම හිතුවා පූල් එකට දැන් යන්න හොඳ ටයිම් එක කියලා. මොකද 5:30 වගේ වෙලා තිබුණ නිසා මේ කොහොමත් මේ ටයිම් එකට සන්සෙට් එකත් හොඳට තියෙනවා. ඒ දේවල් හින්දා අපිට හිතුණා යන්න ඕනේ කියලා චුට්ටක් බලන්න. ඒ වුණාට මාරම ක්‍රවුඩඩ්. ඉතින් ඒක නිසා මේ ඇත්තටම මෙතන කොහොමත් මේ සන්සෙට් එක ලස්සන නිසා ගොඩක් අය ෆොරිනර්ස්ලා එහෙම සෑහෙන ඇවිල්ලා මෙතන සන්සෙට් එකට එනවා බලන්න එතෙන්ට. ඉතින් ඒක නිසා ක්‍රවුඩඩ් නිසා හවස් වෙලා එන්නම් කියලා හිතුවට ඉතින් හවස් වෙලා වහින්න ගත්ත නිසා ඒක කරන්න හම්බුනේත් නැහැ. ටිකක් වෙලා එහෙම ඉඳලා ඊට පස්සේ ටිකක් හොඳට නිදාගත්තා මොකද මහන්සිත් නිසා. ඊළඟට මං අර කියපු යාළුවාවා මං කියවන මගේ යාළුවෙක් ආවම බලන්න කියලා. ගොඩ කාලෙකින් හම්බුනේ නැති ඒ යාළුවාවම බලන්න. ඉතින් මං එයත් එක්ක රූෆ් ටොප් එකට ගිහිල්ලා චුට්ටක් කතා කර කර ඉඳලා කාලබීලා තමයි එදා නයිට් එක කොහොමද ස්පෙන්ඩ් කරේ. යාළුවා ගියාට පස්සේ මං රූම් එකට ආයමත් ඇවිල්ලා හොඳට වොෂ් එකක් එහෙම දාගෙන කෆි එකක් හදන්න ගත්තා. ඉතින් කෆි එක බීලා ඊට පස්සේ කෙලින්ම නිදාගන්න තමයි ගියේ. ඊට පස්සේ අපි ආයමත් උදේට හම්බෙමු. Q&A session එක නතර කරපු තැන ඉඳන් මං උදේට කන්ටිනියු කරන්න. The next day. ඉතින් මේ ඊළඟ දවසේ උදේ
මගේ මෝර්නිං ස්කින් කෙයා රුටීන් එක කරන ගමන්ම අපි අපේ Q&A session එක continue කරමු. So question number 7 skincare products and tips. ඉතින් අපි එක එක්කෙනාගේ ස්කින් ටයිප් එක එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් මම ගත්තොත් මට තියෙන්නේ normal to sensitive skin වගේ ටයිප් එකක්. ඉතින් තව කෙනෙක්ගේ මේක dry skin වෙන්න පුළුවන්, නැත්නම් oily skin වෙන්න පුළුවන්, acne prone skin එකක් වෙන්න පුළුවන්. ඉතින් skin care product එකක් use කරන්න ගන්නකොට මුලින්ම ඔයාගේ skin type එක මොකක්ද කියලා ඔයා අඳුර ගන්න ඕනේ. ඒක ඔයාට කරන්න පුළුවන් skin වලට specialist doctors ලා ඉන්නවනේ. අපි කියන්නේ dermatologists ලා කියලා. ඉතින් එහෙම කෙනෙක් channel කරලා කරන එක තමයි ගොඩක් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ. එහෙම ස්කින් ටයිප් එක අඳුරගෙන ඔයාගේ ස්කින් එකට මැච් වෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන එක තමයි මම නම් හිතන්නේ හොඳම විදිය. එහෙම නැතුව එක එක්කෙනා කරනවා කියලා එක එකයි ගානවා කියලා එහෙම හැම එකක්ම ඔයාට හරියන්නේ නැහැ. ඉතින් ස්කින් කෙයා ටිප්ස් ගැන කිව්වොත් සෑහෙන ගොඩක් තියෙනවානේ. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. දැනට මම ටිප්ස් ටිකක් කිව්වොත් හොඳ ස්කින් කෙයා රුටින් එකක් කරන ගමන්ම ඔයාලගේ ඩයට් එක, ඒ කියන්නේ හොඳ එළවලු පළතුරු, ඇන්ටිඔක්සිඩන්ට්ස් රිච් කෑම කන එක, ඊට පස්සේ දවසකට ගොඩක් වතුර බොන එක, ඒ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. And important දෙයක් තමයි හොඳ සන්ස්ක්‍රීන් එකක් බල්ලා යූස් කරන්න ඕනේ. ලංකාව වගේ රටකෙද්දී මොනා වුණත් මේක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් ස්කින් කෙයා ගැන අපි ඩීටේල් වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරමු. ඉතින් මගේ මෝර්නිං ස්කින් කෙයා රුටින් එක ඉවරනාට පස්සේ මම මගේ මෝර්නිං කෝෆි එකත් හදාගෙන වීව් එකත් එන්ජොයි කරන ගමන් මගේ මී ටයිම් එක ස්පෙන්ඩ් කරන්න තමයි දැන් හදන්නේ. ඔබ මාතගෙන මේ සෙන්දයාමේ සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුමීරියාමේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ. ඊට පස්සේ ඉක්මනට බ්‍රෙක්ෆස්ට් එකට යන්න රෙඩි වුණා. මම මේ දැන් තාම හිතනවා මේක ආයෙත් අයන් කරලා ගන්න වේවිද කියලා. මේ පොඩි වෙලා තියෙන ඇඳුම හොඳටම එවනාට ඉතින් මේ තව වෙලා යනවානේ. ඒ නිසා මේ කෙලින්ම යමු බ්‍රෙක්ෆස්ට් වලට. අපි බ්‍රේක්ෆස්ට් එකේදී හම්බෙමු. අයිට කලින් රූම් එකේ ඉඳලා පේන වීව් එක පෙන්වන්නම්. මාර ලස්සනයි. මම ඇත්තටම මේ හොටෙල් එකට මේ කියන්නේ කලිනුත් ඇවිල්ලා හැම ස්ටේකේෂන්ස් වලට ඇවිල්ලා ඉඳලා තිනවා. ඒ වුණාට මේ නිතරම එන්න හිතෙන ඇත්තටම මෙතන මේ වීව් එක මාරම ලස්සන හන්දා. මම පොඩ්ඩක් වීව් එක පෙන්නලා ඊට පස්සේ අපි බ්‍රේක්ෆස්ට් ගන්න යමු. ඉතින් මේවා තමයි මම බ්‍රෙක්ෆස්ට් එකට සර්ව් කරගෙන ආවේ. එහෙනම් අපේ Q&A session එකේ ඉතුරු ටික අපි දැන් කන්ටිනියු කරමු. Question number 8 How to improve your English.
ඉතින් අපි හැමෝම දන්න දෙයක්නේ ඉංග්ලිෂ් කියන්නේ අද කාලෙට නැතුවම බැරි දෙයක්නේ. ඉතින් ඔයාට හිතෙනවා නම් ඔයාගේ ඉංග්ලිෂ් ලැංග්වේජ් ස්කිල්ස් එච්චරම හොඳ මදි, හැබැයි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා ඒක ඔයාට අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. එක දෙයක් තමයි ඔයාට පුළුවන් ඉංග්ලිෂ් මූවීස් බලන්න. ඒ බලද්දී හැම වෙලේම ඔයා ඉංග්ලිෂ් සබ්ටයිටල්ස් දාගෙන බලන්න. මේක ඇත්තටම මට නම් ගොඩක් යූස්ෆුල් වුණ දෙයක්. ඒකෙන් සෑහෙන ඔයාගේ ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් වෙනවා. අනිත් එක තමයි ඉංග්ලිෂ් බුක්ස් කියවන එක. ඒකෙන් ඔයාගේ වොකැබුලරි එක ගොඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඊළඟට තමයි ඔයාට පුළුවන් වෙලාවට ගෙදරය එක්ක වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෙක් එක්ක වෙන්න පුළුවන් ඉංග්ලිෂ් වලින් කතා කරන්න. මොකද කිව්වොත් ඇත්තටම මේක කරන්නේ නැති වෙනකන් ඔයාට ස්පීකින් හදාගන්න අමාරුයි. සමහර අය ඉන්නවා හොඳට ඉංග්ලිෂ් ලියන්න පුළුවන්, හැබැයි කතා කරන්න අමාරුයි. ඉතින් කවදාවත් ඔයා ඉංග්ලිෂ් වලින් කතා කරන්න පුරුදු වෙන්නේ නැති වෙනකන් ස්පීකින් ඉම්ප්‍රූව් කරගන්න අමාරුයි. තවත් ටිප් එකක් තමයි ඔයාට එක එක අලුත් වචන හම්බෙනවනේ. එතකොට ඒ වගේ දන්නේ නැති වචනයක් කොහෙදි හරි දැක්කොත් හරි ඔයා ඒකේ මීනින් එක මොකද්ද කියලා අනිවාර්යෙන්ම හොයන්න. ඩික්ෂනරි එකක් බලන්න ඕනි නෑනේ දැන්. Google එක හරි සර්ච් කරලා මීනින් එක බලන්න. එතකොට ඔයාට ඒක හැමදාටම වගේ මතක තියෙනවා. ඉතින් ඔය ක්වෙස්චන්ස් ටික තමයි මං අදට මගේ Q&A එකෙන් ෂෙයා කරනවා කියලා හිතුවේ. තවත් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න, පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න, එහෙම නැත්නම් DM කරන්නත් පුළුවන්. එතකොට ඒවට ආන්සර්ස් මම ඊළඟ වීඩියෝ එකේදී මේ වගේ වීඩියෝ එක මැදදි හරි අනිවාර්යෙන්ම ඒව ෂෙයා කරලා ඔයත් එක්ක ආන්සර්ස් කියන්න. ඉතින් බ්‍රෙක්ෆස්ට් අරගත්තට පස්සේ රූම් එකට ගිහිල්ලා ඉක්මනට චේන්ජ් එකක් දාගෙන පූල් එකට ආවා. ඒ වුණාට ඒකේ ක්ලිප්ස් මොකුත් නැහැ. ඉතින් කොහොම හරි අපි පූල් එකේ පොඩක් ඉඳලා ඊට පස්සේ ආයමත් රූම් එකට ගිහිල්ලා හම්බෙමු. වීඩියෝ එක එන් කරන්න තමයි හදන්නේ. මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටියනම් thank you so much. මගේ අනිත් social media links ඔක්කොම මම පහල description box එකේ දාලා තිනවා. I will meet you guys soon with a new video. Bye.